තම ගියද මං හිතුවා දැන් ගිහිල්ලා තියෙද කියලා. නෑ දැනු යන්නේ. ෂෝ එකේ වැඩ ගොඩක් හිර වෙලා. ඉතින් ආෆ්ටර් ස්කූල් ටිකක් හිටියා. යන් වර මතක මම නපුල. නෑ කමක් නෑ මම බස් එක යන්න. නෑ නෑ වැරදි දිතන් දෙපා. මම සිස්ටර් හම්බෙන්න ගියත් මම ෂෝ එකේ වැඩ ගැන කතා කරන්න. මම සිස්ටර් කෙනුත් ඇහුවා මොනවා හරි අඩුපාඩු තියෙනවද කියලා ෂෝ එකේ. මොකද තියෙන ප්‍රශ්නයක් ෂෝ එක සම්බන්ධ. නෑ දැනට නම් එහෙම අඩුපාඩු මොකුත්ම නෑ. ආ ෂෝ එකක් කරනකොට එහෙම බෑ. හොඳට කතා කරලා තමයි ඒකන කරන්න ඕන. අපි හොඳට ඩිස්කස් කරන්න ඕන. යන්කෝ අපි යන ගමන් කතා කරගෙන යන්න පුළුවන්. මම කොහොමද ඉතින් මගේ වාහනේ පාර දිග යන්නේ කියලා. ඔයාලට යන්න පුළුවන් මම. මං කිව්වේ රත්යාදු ගාපු කොල්ලව ගෙදරටම එක්කරගෙන ඇවිල්ලා. අනේ අපේ මේ තරම් හැදිච්ච ආච්චි අම්මා කෙනෙක් ඉන්න ගෙදරක ගෑනු ළමයෙක් මෙහෙම හැසිරෙයි. ඕවට කතා කරන එක ඉතින් ආච්චි අම්මලාගේ යුතුකම්. එන්න යා. මෙවා යන්න කමන්න මං යන්න. ප්‍රශ්නයක් නෑ අම්මි ඉන්නේ යා අනිද්ද සිහින මේ මගේ අම්මා හලෝ අන්ටි හලෝ අරින්න නිරෝෂි මගේ ස්කෝලේ ස්ටාෆ් එකේ හොඳම යාළුවා හලෝ අරේනි මගේ ආච්චි අම්මා කවුද පුතේ මේ මහත්තයා ආ ආච්චි අම්මා මේ සිහින ඉතින් මෙහෙ ආවේ මොනාරි උවමනාවකටද නෑ මම මම මේ මේ සමන්ලිව මගදී හම්බෙලා ඩ්‍රොප් කරන්න ආව මං බොන්න මහරි ලෑස්ති කරන්න සිහින අපි යන් ඇතුළට යන්න නෑ නෑ කවන්නෑ මම පස්සෙ වෙලා ගෙන්න එන්න No, no.